මේ රටේ මුස්ලිම් අමාත්‍යවරුන් පැහැදිලිවම ආණ්ඩුවේ අවශ්‍යතාවය ඉටු කරමින් එක්තරා ජවනිකාවක් නිරූපණය කරා. දැන් මේ ජවනිකාව නිරූපණය කරන්න ඉස්සෙල්ලා රවුෆ් හකීම් අමැතිතුමා එතුමාට චෝදනාවක් සමාජය තුළවත් විපක්ෂය හැටියට අපි කවදාවත් රවුෆ් හකීම් අමැතිවරයාට ඔහු මේ ත්‍රස්තභාරයට සම්බන්ධයි, එහෙමත් නැත්නම් ඔහු මේ අන්තවාදයට සම්බන්ධයි කියන චෝදනාව අපි එල්ල කරේ නැහැ. නමුත් ඔහු චෝදනාවට ලක් වෙලා නැති අවස්ථාවක ඔහු විසින් ප්‍රකාශයක් නිකුත් කරනවා සියලුම මුස්ලිම් අමාත්‍යවරුන් අමාත්‍ය ධුර වලින් ඉවත් වෙනවා කියලා. හැබැයි මේ වෙනකන් නිල වශයෙන් ඔවුන් ඉවත්වීම සිදු වෙලා නැහැ. ඒ වගේම රජය තීන්දු කරනවා මසක කාලයක් ඔවුන්ට රජය විසින් ලබා දෙන වරප්‍රසාද ලබා දීම සඳහා. ආරක්ෂාව සම්බන්ධයෙන් ඒ නිලධාරීන් ලබා දීම අවශ්‍ය නම් ආරක්ෂක අංශයේ නිර්දේශ මත ඒ ආරක්ෂාව ලබා දීම සම්බන්ධයෙන් අපේ විරෝධතාවයක් නැහැ. හැබැයි ඇමති ධූර වලින් ඉවත් වෙනවා කියන ප්‍රකාශය කරලා සැබවින්ම ඔවුන් ඉවත් වෙන්නේ නැතුව රජය තීන්දු කරනවා නම් ඔවුන් ඉවත් වුණාසේ සලකලා එනමුත් ඔවුන්ට අමාත්‍ය ධූරයේ වරප්‍රසාද භුක්ති විඳීමට ඉඩ ලබා දෙනවා කියලා ඒක මේ රටේ ජනතාව තවත් වාරයක් සුපුරුදු විදිහට රැවටවීමක් හැටියට තමයි අපි දකින්නේ. ඒ වගේම තමයි මේ ඔවුන් සියලුම දෙනා රිෂාඩ් බදුරුදීන්ට ඇමතුමාට විරුද්ධව චෝදනාව එල්ල වෙද්දී ඒ චෝදනාවේ වගකීම අරගෙන සියලුම දෙනාගේ තනතුරු වලින් ඉවත් වීම අපිට ප්‍රශ්න කරන්න සිදු වෙනවා. ඔවුන් විසින් මේ අන්තවාදයටත් ත්‍රස්තවාදයටත් සම්බන්ධ නැති මුස්ලිම් ජාතිකයන්ට කරන අසාධාරණයක් නොවේද? මොකද ඒ සියලුම දෙනා මේ අන්තවාදය සහ මේ ත්‍රස්තවාදය පෝෂණය කරන්න කටයුතු කරේ නැහැ. එහින්දා අපි කනගාටු වෙන්නේ එක පුද්ගලයෙකුට චෝදනාව එල්ල වෙද්දී අනෙක් සියලුම දෙනා ඒ චෝදනාවේ වගකීම බාර අරගෙන එක පැත්තකට වෙලා පැහැදිලිවම අපේ රටේ බෙදුම් රේඛාවක් ඇති කිරීමට කටයුතු කිරීම ගැන අපි කනගාටු වෙනවා.